මේ රට තුල ඇති වුණු හැම ගැටුමකදීම පළවෙනි ගල්පාරාවේ ඉස්ලාම් සමාජයේ බේරුවලදි ගල් ගැහුවේ අපිට ඒගොල්ලෝ දිගර කොල්ලෙක් මැරුවේ ඒගොල්ලෝ ගින්තොටදි ගැහුවේ ඒගොල්ලෝ වල්ලාහගොඩ ගම්පොළ කටන පෙරහැරට ගහන්න ගිය වෙලාවේ අපි තමයි මෙදිහත් වෙලා ඒක නතර කෙරුවේ මේ වගේ පළවෙනි ගල්පාර ඇවිල්ලා තියෙන මේ සමාජයේ ඒක හින්දා නායක හඳුරන්නේ දැන්වත් අපි ඉක්මන් නොවුනොත් ඒ කියන්නේ මේ දේශපාලන රටාවල වැඩි ඊට ගොඩක් උඩින් ඉඳගෙන අර මිගෙට්ටුවත් ඒ හාමුදුරුව කරපු රාජකාරිය කරන්ඩ මිගෙට්ටුවත් ඒ හාමුදුරුව වගේ 100ක් 200ක් අද ඕන වෙනවා මේ රටට ඉස්ලාම් මන්තවාදයත් මේ පැත්තෙන් ගොඩනැගීගෙන එන ක්‍රිස්තියානි මූලධර්මවාදයත් පරාජය කරන්න. එක පැත්තකින් ක්‍රිස්තියානි කඳවුර නැගිටලා මුළු රාජ්‍ය යාන්ත්‍රණයෙම ඉන්න වගකීම් යුතු බලධරයෝ බොණගෙන් ක්‍රිස්තියානිට ගොදුරු කරනවා. අනෙක් පැත්තෙන් ඉස්ලාමික අන්තවාදීන් ඒජිස් ඩිපාර්ට්මන්ට් එකේ වෙන්න පුළුවන්, ඒවියේෂන් එකේ වෙන්න පුළුවන්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙන්න පුළුවන්, රාජ්‍ය පරිපාලන ඇතුළේ වෙන්න පුළුවන්, පිළිකාවක් වගේ ඔය නලිමිල නමින් ස්ථානගත වෙලා ඉන්නවා හැම තැනම. ඒගොල්ලෝ ඉඩ දෙන්නේ නැහැ මේක ගොඩනගන්න. ඒ නිසා මේ කඳවුරු දෙකට මැදින් හරි මැද මාවතේ අපි හිටගත්තොත් කිසිම ගැටලුවක් නැහැ. ලෝක එකම රට වෙන්න පුළුවන් මතවාදී වශයෙන් මේ ඉස්ලාම් මන්තවාදය පරාජය කරන්න. ඒ වෙනුවෙන් අපි පරිශීලනය කරන්න ඕන, පොත්පත් කියවන්න ඕන. දැන් අපි අවුරුදු 15ක් නායක හන්නේ මේ ගැන මම ස්ටඩි කරනවා, කියවනවා. ලෝකෙ කොතනක හෝ දෙයක් වෙනවා නම් අපිව වාර්තා කරගන්නවා. ඉතින් එවැනි අධ්‍යක්ෂින් සම්භාරයක් සහිතව මේ මහ පොළවේ ඒ විදිහටම ඒවා සිද්ධ වෙන බව දැනගෙන තමයි කෑ ගහලා වේදනාවෙන් අපේ මානසික සංවරය බිඳෙන්නේ නැති, වාචසික සංවරය බිඳෙන්නේ නැති. හැබැයි ජාතිය හමුවේ පුපුරන හෙනෙගෙඩි පෙනිපෙනි අපට ඉන්න බෑ සංවර. එහෙම හිටපු අවස්ථා නෑ ඉතිහාසෙ. ඒ හින්දා අපි අපේ යුතුයකම සම්පූර්ණ කෙරුවා. මේක අරය ඩැඟිල්ල දිගු කළා, මේ ආණ්ඩුව ඩැඟිල්ල දිගු කළා, අර ආණ්ඩුව ඩැඟිල්ල දිගු කළා. අනිත් දේශපාලන ප්‍රශ්න විසඳනවා වගේ ඉස්ලාම් ප්‍රශ්නයත් එක්ක අපට හුරතල් වෙන්න බෑ, තොදොල් වෙන්න බෑ. මේක වහවහම තලා දාලා මැඩලලා සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාවට අපේ සහෝදරත්වයේ දෑත් දිගු කළා මේ කටයුත්ත කරන්න ඕන. මම දෙක ඊයේ සූම් තාක්ෂණය හරහා දැන් සංවාදයක් ආපහු උලමා සභාව පටන් අරගෙන මේ කොවිඩ් දෙන්නත හලාල්ද කියලා හොයන. දැන් ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 11 වෙනිදා මුස්ලිම් මරණ භූමදානයේ සම්බන්ධයෙන් ගැසට් එකක් නිකුත් කළා. ඒකේ කිව්වා කොවිඩ් මරණ සියල්ල ආදාහනය කළ යුතුයි. අප්‍රේල් මාසේ 19 වෙනිදා දවස් 8කට පස්සේ උලමා සභාවෙන් නිවේදනයක් නිකුත් කරනවා මුස්ලිම් සමාජයට මේ නියෝගයට අපි ඉඩ දුන්නොත් අල්ලා දෙවියන්ගේ අධිකරණය තමයි දඬුවම් ලැබෙන්නේ කියලා. සාම්ප්‍රදායික මිනිහා වහාබිකාරයා කියලා වෙනසක් නැතුව මුළු මුස්ලිම් සමාජයේම එක තැනකට තල්ලු වුණා. ඒ මිනිස්සුන්ගේ හදවත් පිච්චෙන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට නැති ප්‍රශ්න මේ රටේ පවතින නීතියට කිසිම අනුකූලතාවයක් දක්වන්නේ නැහැ මේ වහබ්වාදී කඳවුර. ඒක හින්දා හැම අවස්ථාවකදීම මේ නීති උල්ලංඝනය කළා, නැති ප්‍රශ්න නිර්මාණය කළා, ඒ ප්‍රශ්න වලින් ඇතිවන භයානක තත්වයන් බෞද්ධ සමාජයේ දෙසට තල්ලු කළා. කී දවසක් මේගොල්ලෝ මෙහෙම කරන්නද? මේ සම්මාදිට්ඨික ධර්මය තව යුගයකට ඔසවා තබන්න බොහෝ ලෙස කියවන්න ඕන, බොහෝ ලෙස කියවන්න ඕන. අපි අවුරුදු ගාණක් තිස්සේ හැම ආණ්ඩුවකටම කිව්වා කරුණාකරලා ග්‍රන්ථ නියාමන පනත ගේන්න. අද වෙනකන් ඒක නැහැ. ඒ නිසා ධර්මයේ විකෘති කරපු, ධර්මයේ විකෘති කරන බලමුළු විශාල වශයෙන් ගොඩනැගිලා ඉවරයි. හොර රහතුන් ආදී වශයෙන් පාස්ටර්ලා ඉන්නවා 20කට වඩා මහණ වෙලා ජනාධිපතිතුමනි පාස්ටර්ලා. මුස්ලිම් පල්ලියේ මහණ කරලා තියෙනවා 50කට වැඩිය. අනාගත දවසක ඇටෑක් එකක් එන්න පුළුවන් සිවුරක් දාගත සංඝයා වහන්සේ කෙනෙක්ද? ඒ තැනට මේක යටින් ඔඩුදුවලා ඉවරයි. කැපිටිගොල්ලා වගේ දිහා වලට ගිහිල්ලා බලන්න. පල්ලිවල මෞලවිවරු සංඝයා වහන්සේලා බිම තියාගෙන දේශන තියෙනවා. ඒක නිසා මම හිත වැඩිය කතා කරන්න යන්නේ නැහැ. අපට නොනිදා කවුරුද්දක් දෙකක් විශේෂයෙන් හාමුදුරුවරු ටික උන්වහන්සේලට මේක තේරෙනවනේ. අර අංගුත්තර නිකායේ ඒකක නිපාතේ ඒකක නිපාතයේ තියෙන මිත්‍යාව ගැන තියෙන කතන්දර ටික කියවුවා. මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛ කන්දාදී සූත්‍රවල දේශනාව කියවුවා. අපට උත්තරේ තියෙනවා. ඒක නිසා අපි හාමුදුරුවරු ටික පෙළ ගැහිලා මේ මිත්‍යා බලවේග පරාජය කළා. අපේ මුතුන් මිත්තෝ Tamange අතටපත් වෙච්ච නිවන අතහැරලා ආරක්ෂා කරගත්ත මේ උත්තර ධර්මය ආරක්ෂා කර ගැනීමටත් දැනට ඉතුරු වෙලා ඉන්න අපේ මේ සිංහල නායකයෝ එයාට දැන් මේ චෝදනා කළා. කොයි නායකට චෝදනා නැත්තේ? එක නායකයෙක් හොඳින් තින් මරුන්නේ නැහැ මේ රටේ.
එක මිනිමරුවෙක් කියන එක අපරාධකාරයෙක් කියන එක හොරෙක් කියන ආයි මේ එක අමුතු කතාවක් ඒක නිසා දැන් අපි ශේෂයන් භික්ෂුන් වහන්සේලා සුඛා සංගස සාමග්ගය කියන තේමාව යටතේ මේ සිවණක් පිරිසම එකට එකතු කරලා සියලුම නායකයෝ ආරක්ෂා කරගෙන මේ ඉස්ලාම් සරජණයට අපි මුහුණ දෙන්න වැඩ කටයුතු යොදාගත යුතුයි අපි මේ ලංකාවේ 70%ක් වුණාට ගෝලීය වශයෙන් ගත්තහම ගෝලීය සුළුතරය ගෝලීය සුළුතරය වෙච්ච දැන් අපි ගත්තොත් දලදා මාලිගාවට එහෙම ඔය පාස්කු ප්‍රහාරය වුණා නම් මේ වගේ මේ උනන්දුවක් එන්නේ නැහැ කොහෙවත් පල්ලියට ගැහුවා හින්දා මුළු ලෝකෙම කැතලික් ඇක්ෂන් කියන බලවත් නේ ඉතින් ඒ කතෝලික සහෝදරත්වයත් අපි ආරක්ෂා කරගෙන කාදිනල්තුමාගේ ඒ පරිණත භාවයත් අපි ප්‍රයෝජනයට අරගෙන තුමා සමහර අවස්ථාවලදී කලබල කරනවා ඉක්මනට කලබලෙන් මේක කරන්න බෑ ඔය කලබලේ තිබුණා නම් ප්‍රහාරයට කලින් පාස්කු ප්‍රහාරය වළක ගන්න තිබ්බා ඔය කලබලේ තිබ්බා නම් ඒක හින්දා මේකෙදි කලබල නොවි අඳුර යතපත නොගා එක පෙළට හිටගෙන මේ පරාජය කිරීම සඳහා භික්ෂුන් වහන්සේලා එක පැත්තකට සිංහල නායකයෝ පක්ෂ භේදයකින් තොරව එක පැත්තකට තියලා මේ පරාජය කිරීම සඳහා අදිෂ්ඨානයක් ඇති කරගනිමු කියන කාරණාව මතක් කරමින් මම නිහඬ වෙනවා හැම දිනාටම තුනුරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරමි. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය